සමදා සමහන් සමදා සුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් සිදු කළ සංකේත වර්ජනයේ අවසන් වීමෙන් පසුව ඊයේ පෙරවරු වේ කරාපිටිය ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයන් යලි සේවයට වාර්තා කර තිබුණා. එහිදී වර්ජනයේ රෝහලේ කටයුතු වලට බාධා එල්ල වූ බවට චෝදනා කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරයා එහි කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට බැනවැදී ඇති බවයි වාර්තා වන්නේ. සිදුවීම ඒ අසල සිටි අයෙක් රෝගත කර තිබූ අයුරේ මේ. අනතුරුව එහි නොසන්සුන්තාවක් හටගත්තා. එහිදී අදාළ විශේෂඥ වෛද්‍යවරයා රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවිකාවකට පරුෂ වචනෙන් බැනවැදී පහර දීමක් සිදු කළ බවට චෝදනා එල්ල වූ අතර පහර කෑ බව කියන සුළු සේවිකාව ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත් වී තිබෙනවා. සිද්ධියට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වැඩ වර්ජනයක් ආරම්භ කළ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය විරෝධතාවකද නිරත වුණා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ කරාපිටිය ශාඛාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් සංගමේ පෙන්වා දෙන්නේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා විසින් පසුගිය 10 වෙනිදා සිදු කළ ශල්‍ය කර්මයකට එම දිනේ පැවති සෞඛ්‍ය සේවක වර්ජනයෙන් බාධා එල්ලව තිබූ බවයි. මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අදාළ අංශ දැනුවත් කර තිබූ බවත් නිවේදනයේ සඳහන්. ඊට එරෙහිව සෞඛ්‍ය සේවකයන් පිරිසක් වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පසුගිය 17 වෙනිදා තර්ජනය කර ඇති අතර එම කණ්ඩායම විසින් අකණ්ඩව ඔහුට එරෙහිව ජීවිත තර්ජන පවා එල්ල කළ බවත් නිවේදනයේ වැඩිදුරටත් දක්වනවා. මේ අතර කරාපිටිය රෝහලේ කනිෂ්ඨ සේවකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දහවල් තාවකාලිකව අවසන් කෙරුණේ රෝහල් අධ්‍යක්ෂවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. මෙවන් පසුබිවක සැකකාර විශේෂඥ වෛද්‍යවරයා ගාල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ගාල්ලේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී. කෙසේ වෙතත් සැකකාර විශේෂඥ වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු වෛද්‍ය වාර්තාව පිළිගත නොහැකි බව පැවසූ මහේස්ත්‍රාත්වරයා වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අද පස්වරුවේ එම රෝහලට පැමිණියා. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාර විශේෂඥ වෛද්‍යවරයා මෙම මස 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.